समन्था चक्रवाली सो अत्रा गच्छन्तु देवता सद्दमं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණියත් එක්ක එකතු වන්නට යෙදුනේ. පින්තුනි, කලම්බු ටෙලිවිෂන් මේ සඳහා විකාශය ඔස්සේ සදැහැති දායකත්ව ධර්ම දේශනාවක් හැටියට මේ ධර්ම දේශනාව සිදු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන උදීපා රංචගොඩ දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ ධර්ම ධර්මයේ පින්කම සිදු කරනවා. එතුමියගේ අරමුණ තමයි වාද්දුව සයිප්‍රස් ගාර්ඩන්හි පදිංචි නොවැම්බර් මාස 26 වෙනි දින 73 වෙනි ජන්මදිනයේ සමරන ආර්ය රත්න රංචගොඩ පියාණන්ට, ඒ වගේම කුසුමා කයිකාවල මෑණියන්ට තමන්ගේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය, තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පත්තිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නට යෙදේ. ඉතින් මේ පවුලේ දෙමාපියන් ඇතුළු මේ හැම දිනාටමත්, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන පවුලේ හැම දිනාටමත්, ඔබ හැම දිනාමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, බණ ඇසීම අපිට නිවන් දොරටුවක් වෙනවා. ඒ නිවන් දොරටුවක් වෙන විදිහට බණ අහද්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, කෙනෙක් හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන පංච නීවරණ යටපත් වෙන විදිහට නම් බණ අහන්නේ. ඒ අහන දේශනාව තුළ සප්ත බොජ්ජංග ධර්ම වැඩෙනවා. පින්වතුනි, ඔබ බණ අහද්දී හොඳ අවධානයෙන් දේශනාව තුළ හිත පිහිටවාගෙන බණ අහද්දී ඔබේ හිත පංචකාමයන් ඔස්සේ විසිරෙන්නේ නැහැ. තරහා, කේන්තිය, ද්වේෂය ඇතිවන අරමුණු ඔස්සේ හිත විසිරෙන්නේ නැහැ. නිදිමත, කම්මැලි ගති, අලසකම ඇති වෙන්නෙත් නැහැ බණ අහනකොට. උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරීම, පසුතැවීම එහෙම ඇති වෙන්නෙත් නැහැ. සැක සංකා, බුද්ධ ආදී අටතැන් ගැන සැකයේ විචිකිච්ඡාව බණ අහද්දි හිත තුල බලවත් වෙන්නේ නැහැ. බොහොම සද්ධාවෙන්, ආසාවෙන් ඒ ධර්මයේ තුල හිත පිහිටවාගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අදහසින් නම් ඔබ බණ අහන්නේ. එතන ඉඳන් ඔබේ හිත පිහිටලා තියෙන දේශනාව තුල සති සම්බුද්ධංගයේ වැඩෙනවා. ඒ දේශනාවේ කියවෙන ධර්ම කරුණු ඔබ නුවණින් විමසමින් බණ අහනකොට ධම්ම විචේ සම්බුද්ධංගයේ වැඩෙනවා. ධර්මාවබෝධයේ පිණිස වීරිය වැඩෙනවා. හිතේ නිරාමිස ප්‍රීතියක් උපදින ප්‍රීති සම්බොජ්ජංගේ. සමහර අයට බණ අහනකොට මේ වේදනා, කොන්දේ අමාරු, දනි සමාරු කොහින් ගියාද නැහැ, මතකත් නැහැ. හිත එකඟ වෙලා, කයි සැහැල්ලු වෙලා සැපයක් දැනෙනවා. පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව මෙන්න මේ කියන සප්ත බොජ්ජංග ධර්ම හොඳට කන් යොමු කරගෙන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරද්දී දේශනාව තුල වැඩෙනවා. එනිසා තමයි පින්වතුනි
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බණ අහද්දිම මාර්ගඵල ලබන්නේ. මේ බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්නේ අන්න ඒ නිසයි. ඒ නිසා ඔබ බණ අහනකොට කවද බණ ඇහුවත් ඔබේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න, මේ උතුම් ධර්මශ්‍රවණේ මට නිවන් දොරටුවක් බවට පත්වේවා කියන අධිෂ්ඨානයෙන් බණ අහන්න. බාහිර දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න. මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අධිෂ්ඨානයෙන් බණ අහන්න. අනත්තම් රිච්ඡති, අනවශ්‍ය දේවල් බණ අහන වෙලාවේ හිතෙන් බැහැර කරා. අන්න එතකොට ඔබට බණ ඇසීමම නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. පින්තුනි, ඔබ මම අපි කවුරුත් මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ කොයි තරම් භයානක මේ මහා සැඩ පහරකට හසු වුණා වගේ සසරේ ගහගෙන යන භයානක සංසාර ගමනක් කියන කාරණේ අපි බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණටයි වැටහුණේ. උන්වහන්සේ බෝධි මූලයේදී මුලින්ම තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත දකින නුවණ ඇති කරගත්ත. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන්, සංවට්ට විවට්ට කල්ප ගණන් මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ භයානකකම උන්වහන්සේ දකිනවා තමන් වහන්සේගේ ජීවිත ගැන. ඊළඟට රාත්‍රී දෙවනියාම තමයි මම වගේමද මේ ලෝකේ අනික් සත්වයොත් කියලා මේ ලෝකේ අනිත් අයගේ සංසාර ගමන ගැන උන්වහන්සේ හිත යොමු කරලා බලන්න. අන්න එතකොට උන්වහන්සේට දෙවනි විද්‍යාව පහළ වුණා, චුතූපපාත ඥානය. කෙනෙක් චුත වුණාට පස්සේ ඒ සත්වයන් ඒ සත්ත්ව ලෝකවලින් චුත වෙනවා. අපි කියන්නේ මැරෙනවා කියනවා. මොන නම කිව්වත් කාලක්‍රියා කරා, කලුරිය කරා, මැරුණා, මිය ගියා, ඔය මොන නම කිව්වත් ඒ සත්වයන් ඒ සත්ත්ව ලෝකවලින් චුත වෙනවා. කර්මානුරූපීව ප්‍රතිසන්දිය ලබනවා ඒ මොහොතේම. චිත්තක්ෂණයයි වෙනස තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එදා බෝධි මූලයේදී බෝසතාණන් වහන්සේ විමසද්දි දකිනවා, උන්වහන්සේ උපමාවකට පෙන්නනවා කන්දක් උඩට ගිහින් ඇස් ඇති පුරුෂේ නගරයක් දිහා බලාගෙන ඉන්නවා. හොඳට නගරේ පේන තැනක ඉඳලා කන්දක් උඩ ඉඳලා මිනිස්සු පාර එහා මෙහා යනවා. සමහරු කඩවලට යනවා, බඩු ගන්නවා, එළියට එනවා, පාර ඇවිදගෙන යනවා, මග දිගට හම්බෙන අයත් එක්ක කතා කරනවා, ඊළඟ ගෙදරට යනවා, ඒ ගෙදර මිනිස්සු ගෙයින් එළියට යනවා. මේ නගරේ එහා මෙහා යන මිනිස්සු ඇස් ඇති පුරුෂේ ඉහළ ඉඳන් ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවා වගේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරික සත්වයන්ගේ සංසාර ගමන උන්වහන්සේ චුතූපපාත ඥානයෙන් දකිනවා. මේ මනුස්ස ජීවිත ගත කරන සමහර අය චුත වෙලා නිරේ උපදින හැටි, සමහර අය ප්‍රේත ලෝකේ ප්‍රේතයන් අතර අමනුෂ්‍යයන් අතර කර්මාන් රූපිය උපදින හැටි, සමහර අය තිරිසන් ලෝකේ තිරිසන් සත්‍යයන් අතර කර්මාන් රූපිය උපදින හැටි, අසුරාපායේ ඉපදිලා දුක් විඳින හැටි, මනුස්ස ලෝකේ නොයෙක් නම් ගොත් ඇතුව මිනිස් උපත ලබන හැටි, සමහර වෙලාවට මේ ජීවිතේ මිය යන කෙනා මරණයට පත් වෙලා උපදිනවා, සමහර වෙලාවට තමන්ම වෛර කරපු තමන්ගේ සංසාරික හතුරෙක් කියලා හිතපු කෙනෙක්ගේ කුසක පිළිසිඳ ගන්න පුළුවන්. මේ සසර ගමන මහා භයානකයි. ඔබම ගලින් ගහලා පන්නන ගෙදරට එන බැලලියකගේ කුසේ මරණයට පත් වෙලා පිළිසිඳ ගන්න පුළුවන් පැටියෙක් හැටියට. මේකයි මේ සංසාර ගමන. සමහර වෙලාවට කෙනෙක් මිය ගිහිල්ලා ඒ මිය ගිය කෙනාගේම මృత ශරීරය ඇතුලේ පණුවෙක් හැටියට ඉපදිලා ඒ කයම කාදමනවා. එහෙමත් වෙන්න පුළුවන්. ඒ තරම් භයානක පිළිකුල් සහගත මහ භයානක සංසාර ගමන.
සමහර අමනුෂ්‍යෝ මරණයට පත් වෙලා උපදිනවා යක්ෂේ ප්‍රේතේ තමන්ගේම මృత ශරීරේ කුණු වෙලා යනකොට ඒකේ ඕජාව ආග්‍රහණය කරන උරා බොනවා ඊම ආහාර කරගන්න මේක තමයි සංසාර ගමනේ තියෙන භයානකම කලාතුරකින් මනුස්ස ලෝකෙට එනවා කලාතුරකින් පෙර පිනක් හෝ ඒ ජීවිතේ තමන් රැස් කරගත්ත සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී පිනක් බලවත් වෙලා මරණින් මත්තේ දෙව්ලොවත් උපදිනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ සංසාරික සත්වයාගේ සතර අපායි වැටි වැටි යන සංසාර ගමනේ භයානකකම උන්වහන්සේ බුදු ඇසින් දැකලා අපිට පෙන්වුවේ මහණෙනි සසරේ යන සත්වයාට සතර අපාය කියන්නේ මහගෙදර වගේ තැනක් මහගෙදර සතර අපාය මහගෙදර කරගෙන යන සංසාර ගමනක් මේ ඒ යන සංසාර ගමනේ බැරි වෙලාවත් සතර අපායකට වැටුනොත් මේ මනුස්ස ජීවිතේ වරද්දගෙන ආයි උඩට එනවා කියන්නේ සුගතියකට එනවා කියන්නේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නට වඩා දුර්ලභයි කියන බුදුරජාණන් වහන්සේගේ සංයුත්ත නිකායේ තියෙනවා අනමතග්ග කියලා සංයුක්තයක් මේ සසර ගමනේ භයානකකම දේශනා කරපු දේශන පෙළක් අන්නේ දේශන අතර තමයි ওই දේශනාව බුදුහාඳුරු උපමාවකට පෙන්වන්නේ මහණෙනි මනුස්ස ජීවිතේ වරද්දගෙන කාය දුෂ්චරිතේදීලා වචී දුෂ්චරිතේදීලා මනසින් අකුසල් රැස් කළ මිත්‍යා දෘෂ්ටිකව නොඑක් පෞකම් කරලා ඒවැ විපාක හැටියට සතර අපායට වැටිච්ච කෙනෙක් ආයිමත් සුගතිය උපදිනවා කියලා කියන්නේ කලාතුරකින් ඒ අවස්ථාව හරියට කන කැස් බෑ වියසිදුරින් අහස දකිනා වගේ මේක බුදුහාමුදුරු අපි මේ උපමාව ගොඩක් හොඳින් තේරුම් ගත්තොත් අපට මේ සංසාර ගමනේ භයානකකම දකින්න පුළුවන් මේ උපමාවේ තියෙන්නේ විය ගහ කියන්නේ කුඹුරේ සීසානකොට මේ නගුලට බඳින නගුලේ කොටසක් ඒ විය ගහ එහි මැද තියෙන ලොකු සිදුරක් එතකොට මෙන්න මේ විය ගහ අපි හිතමු හදිසියේ දැන් සීසාල ඉවර වෙලා මේක වතුරේ හෝදනවා අර මඩ ටික හෝදනකොට ගැලවිලා ගහගෙන ගියා කියලා ඒ ඇල දිගේ ගිහිල්ලා ගඟට වැටෙනවා ගඟෙන් ගිහිල්ලා මුහුදට වැටුණා කියලා දැන් මහා සාගරේ පාවිපාවි තියෙනවා ලී කොටයක්නේ මේ සා විශාල මහා සාගරය තුළ මේ විය ගහ පාවිපාවි තියෙනවා ওই සාගරේ ඉන්නවා එකහක් පමණක් පේන කැස් බෑවේ මේ කැස් බෑ වගේ එකහක් අන්දයි එකහක් පේනවා දැන් බලන්න මේ උපමාව කොච්චර දුර්ලභයිද කියලා උපමාව ගල්පලා තේරුම් ගන්න භයානකම මේ කැහක් පමණක් පේන කැස් බෑවා අවුරුදු 100කට එකපාරක් අර මුහුදු පතුලේ ඉඳන් උඩට ඇවිල්ලා හිස වතුරින් උඩට දාලා අහස දිහා බලලා ආයෙමත් මුහුද ඇතුළට යනවා මේ උපමාව. එතකොට මේ උපමාව ඇතුලේ කොහොමද එහෙම උනේ හරියටම අවුරුදු 100න් දාවේ ඕ පටලගෙන ඒවැ පැටලෙන්න යන්න එපා. කාරණේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්නේ වගේ දුර්ලභයි මනුස්ස ජීවිතයක් ලබන්න ලැබෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ওই විදිහට අවුරුදු 100ක් වතුරින් 100කට එක වතාවක් මුහුදු පතුලෙන් උඩට ඇවිල්ලා අහස දිහා බලන මේ කැහක් පවණක් පේන කැස් බෑවා මුහුදෙන් අර විදිහට අවුරුදු 100කට සැරයක් වතුර ඇතුලේ ඉඳන් උඩට ඇවිල්ලා අහස දිහා බලන්න හිස උඩට එනකොටම අර පාවි පාවි තියෙන වියගහත් හරියටම එකතු වෙලා එතනටම සම්බන්ධ වෙනවා අර වතුරෙන් ඇවිල්ලා හිස උඩට දානකොට වියගහ අස්සෙම හිස ගිහිල්ලා වියගහේ සිදුර ඇතුලින් අහස පේනවා මේ කවුරුත් ගිනිහිලා වියගහ ඇල්ලුවා නෙමෙයි පාවි පාවි තියෙන වියගහ එතකොට අවුරුදු 100කට සැරයක් වතුරෙන් උඩට ඇවිල්ලා හිස උඩට දාන එකහක් කන වෙච්ච එකයි කන කැස් බෑව කියන එකහක් පේන්නේ එකහයි පේන්නේ ඒ කැස් බෑව හිස උඩට දානකොට වතුරෙන් උඩට ඇවිල්ලා අහස දිහා බලන්න හරියට මර පාවි පාවි තියෙන වියගහත් ඒ හිස තියෙන තැනටම යාවෙලා සම්බන්ධ වෙලා ඒ වියගහේ සිදුර ඇතුලෙන්
හිස උඩට ඇවිල්ලා අහස පේනවා. මහණෙනි මේක වෙන්න පුළුවන්ද? අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ අහන්නේ, මෙවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද? පුළුවන්. කලාතුරකින් හිතා ගන්නවත් බැරි අවස්ථාව. ඒ තරම් දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ වදාලා සතර අපායට වැටිච්ච කෙනෙක් මේ මනුස්ස ලෝකේ වරද්දගෙන ආයෙමත් සුගතියක උපදිනවා කියන්නේ ඔන්න ඔය වගේ දුර්ලභයි කියලා. දැන් ඔබට මේ උපමාව අපි මෙහෙම කිව්වට බොහෝ දෙනෙක් ඔය තුල තර්ක ගොඩ නගනවා. ඒ වුණාට ඉතින් මෙච්චර ජනගහනයක් ඉන්නේ. දැන් එන්නේ ඉන්න ජනගහනේ වැඩි වෙනවනේ. දැන් ලෝකේ කෝටි 700 දැන් 800කට ළඟයි. එතකොට මේ වගේ අපිට පාරකට ගියත් මිනිස්සු පිරීලා පේනවා. පොළකට බඩු ගන්න ගියත් සෙනඟ පිරීලා. බස් එකකට කෝච්චි එකකට නැග්ගත් මිනිස්සු එල්ලිලා හිටගෙන වහල උඩ ඉඳලා. එතකොට මේව දැක්කහම අපිට හිතෙනවා මේ දැන් මෙච්චර මිනිස්සු ඉන්නේ. ඔය ජනගහනේ වැඩි වෙන්නේ. ඔච්චර දුර්ලභ නම් මෙච්චර උපදින්නේ කියලා හිතෙනවා. මේක අපි තේරුම් ගන්නේ මනුස්ස ජනගහනේ මේ අපිට පේන මේ අවුරුදු කීපයක් ඇතුළත. අපි දන්නේ අපි දකින්නේ මේ මනුස්ස ජීවිතයත් එක්ක මේ අපි දන්න අවුරුදු කීපයක් තුල තමයි අපි මේ සංගණනය කරලා හොයාගන්නේ. දැන් ඔබ අහලා අපි දන්නේ නැහැ මීට අවුරුදු 1000කට කලින් 3-4000කට කලින් පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ ජනගහනේ අපි කවුරුද දන්නේ? කපුසඳ කෝණාගමන ඒ කාලේ ලෝකෙ මිනිස්සු කී අපි කවුරුත් දන්නේ මේ විස්තර. අපි දන්නේ මේ අවුරුදු කීපයක් ඇතුළත මේ මිනිස්යන්ගේ අද තියෙන සංඛ්‍යා ලේඛන වලින් අපි බිංදු ගානකින් ගණන් කරන්න දන්න ඔච්චර. ඒ මිනිස්ස ජනගහනේ දිහා බලද්දී ඒක අඩුද වැඩිද කියලා කොහොමද කියලා තේරුම් ගන්න නම් සතර අපායත් එක්කයි ගලපලා බලන්න ඕන. මොකද සතර අපායට වැටිච්ච කෙනෙක් ආපහු අපායේදන් සුගතියකට එනවා කියන්නේ කන කැස්බෑ වීසිදුරෙන් අහස දකිනවා වගේ කියලා බුදුහාඳුරු ගැලපුවේ උපමාව. දැන් ඔබට මේක මම විස්තර කරලා දෙන්න. දැන් අපි ඔබ හිතන්න ඔබ ජීවත් වෙන ගේ ගැන හිතන්න. ඔබට සමහර වෙලාවට ඔබ ලංකාවේ හෝ විදේශ රටක හරි ලෝකෙ කොහේ හිටියත් තමන් කුලියට හරි ඉන්න ගයක් ඇතිනේ තමන් ජීවත් වෙන තැන. සමහර වෙලාවට ඒක අපි දන්න විදිහට අපි පර්චස් වලින් හිතමු. ඒක රූඩ් වලින් හරි අක්කර වලින් හරි පර්චස් වලින් හරි අපිට තමන්ට කියලා ගෙයක් ඉඩමක් තියෙනවා. එතකොට මේ ගේ තියෙන ඉඩමත් එක්ක ඔප්පුවක් හදාගෙන වැටක් ගහගෙන මායිම් ලකුණු කරගෙන මෙන්න මේක තමයි අපේ සීමාව මේ අපේ කෑල්ල කියලා අපි ඉන්නවා. දැන් ඔබ හිතන්න මේ අපේ සීමාව අපේ කොටස අපේ ඉඩමේ මනුස්ස ජීවිත ලැබල කී දෙනෙක් ඉන්නවද කියලා ඔබම හිතෙන් ගණන් කරලා බලන්න. ඔබ ජීවත් වෙන තැන සමහර වෙලාවට ඔබ විවාහ කෙනෙක් නම් ඔබේ බිරිඳ දරුවෝ ඉන්නවා නම් දරුවෝ සමහරට වයසක අම්මා තාත්තාත් ඔබ ළඟ ඉන්නවා නම් ඒ අය ඥාතීන් ඉන්නවා නම් ගෙදරක 7-8 දෙනෙක් අපි වැඩිපුරත් එක්ක හිතමු 10 දෙනෙක් ඉන්නවා කියලා හිතමු නිකන් අපි මනුස්ස ලෝකේ ඉපදිච්ච මිනිස්සු හැටියට එක ගෙදරක 10 දෙනෙක් ඉන්නවා. අපි හිතමු යාට අක්කර භාගයක් විතර තියෙන ගයක් කියලා ඉඩමක් එක්ක වත්තත් එක්ක තියෙන අක්කර භාගයක් ගෙදර. දැන් 10 දෙනෙක් ඉන්නවා මේ ගෙදර. දැන් ඔබට පුළුවන් ද ওই සීමාව තුල අපිට පේන්නේ දැන් සතර අපාය කියලා ගත්තහම පින්වතුනි අපිට පේන්නේ ඇහැට තිරිසන් අපායේ සත්තු ටිකක් විතරයි. නිරේ ඉන්න නිරිසත්තු කොච්චරද කෝටි කීයක් ඉන්නවද කියලා අපි කාටවත් ඉලක්කමකින් බිංදු ගානකින් ගණන් කරන්න සංඛ්‍යා ලේඛනයක් කොහෙවත් නැහැ. ඒක අපේ පියවි ඇහෙන් දකින සීමාව ඉක්මවා ගිය තැන. ඒ නිසා අපිට ඒක පේන්නේ නැහැ. අපි ඒක අතහරිමු. පේන්නේ නැති නිසා නිරේ ජනගහණය අපි දන්නේ නැහැ. ප්‍රේතපායි කවුරු සංගණනයක් කරේ නැහැනේ. ප්‍රේතියෝ මෙච්චරයි මල ප්‍රේතියෝ මෙච්චරයි ප්‍රේතියෝ අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා අපි එකත් අතහරිනු. අපි දන්නේ අපිට පේන්නේ. ඒ නිසා අපි ඒකත් පැත්තකින් තියමු. ඒ ජනගහනය ප්‍රේත ජනගහනය. ඊළඟට අසුරාපාය ධර්මයේ තියෙනවා සතර අපාය කියපුවම හතරක්. නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුරාපාය. මහා සාගරයේ තුන තමයි මේ අසුරය කියන්නේ මාළු කොටසක් නෙමෙයි මුහුදේ ඉන්නේ.
අපි ඇස්වලට පේන්නේ පීනගෙන යන මාළුවෙක් ඒක සත්තු ඉන්නවා ගොරෝසු ශරීරයද බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා දේශනා කරන මහණෙනි මහා සාගරය කියන්නේ අද්භූත ගුහාවක් කියලා මේක තියෙනවා පහාරාද සූත්‍රයේ මහ මුහුදේ යොදුන් සිය ගණන් විශාල යොදුන් 100 යොදුන් 200 යොදුන් 300 තරම් විශාල අද්භූත ශරීර ඇති අමනුෂ්‍යෝ මුහුදේ ජීවත් වෙනවා මහා සාගරය තුල මුහුද එහා මෙහා යනවා කියනවා අමනුෂ්‍යෝ මුහුද ඇතුලේ ඉපදින මුහුදේ ජීවත් වෙන අමනුෂ්‍ය කොටස් අපිට ඒ අය පේන්නේ නැහැ ඒ අය ගැන බුදුහාමුදුරන්ගේ දේශනාවේ ඒ අයගේ නම් විස්තර කරනවා තිමි කියලා අමනුෂ්‍ය කොටසක් ඉන්නවා මුහුදේ ඉන්න තිමංගල කියලා කොටසක් ඉන්නවා තිමිර පින්ඩල කියලා කොටසක් ඉන්නවා නාග නාග ලෝකේ අසුර අපාය අන්න අසුර ගහන්තරව කියලා කොටසක් ඉන්නවා තිමි තිමංගල තිමිර පින්ඩල නාග අසුර ගහන්තරව එතකොට මේ කියන අය මහ මුහුදේ ඉන්න අමනුෂ්‍ය වර්ග අපිට ඒ කවුරුවත් පේන්නේ නැහැ අපි අසුර අපායත් පැත්තක තියමු අපිට පේන්නේ නැහැ එහෙනම් දැන් සතර අපායෙන් හතරෙන් තුනක්ම අයින් කරා. නිරේ පේන්නෙත් නෑ. දන්නෙත් නෑ කොච්චරක් ඉන්නවද. പ്രേත ලෝකේ අමනුෂ්‍ය ලෝකේ දන්නෙත් නෑ ගණන් කරගන්න. අපි ඒකත් පැත්තක තියමු. ඊළඟට අසුර අපායත් අයින් කරා. එහෙනම් අපිට යන්තම් හරි පේන්නේ තිරිසන් අපාය විතරයි. නමුත් පින්වතුනි ඔබටවත් මටවත් තිරිසන් සත්‍යෝ අපි තිරිසන් සතුන් ගැන මෙන්න මේ කරණීයමිත සූත්‍ර විග්‍රහය හිතා කරුණීමිත සූත්‍රය ඔබ කවුරුත් දන්නවා මෛත්‍රිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝම බලවත් ආරක්ෂිත ගාථා පෙළක් අපි තුන් සූත්‍ර කියනකොට බොහෝ දෙනෙක් බෞද්ධයෙක් නම් කරුණීමිත සූත්‍රය අහලා ඇති මේකේ විස්තර වෙනවා තිරිසංගත සත්වය ගැන දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්ත්වය ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්නවා පුංචි පුංචි සත්ත්ව වර්ග. අනුක කුඩා සතුන් අතරත් ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු ඉන්නවා. ඒකට කියනවා අනුක. ඇහැට පේන්නේ නැහැ. ඒ කියන්නේ අමනුෂ්‍ය නෙමෙයි. තිරිසන් සත්තු. ওই සූත්‍ර ජීවීන් හැටියට හරි අද අපි අන්වීක්ෂෙන් බලලා කියන්නේ මෙන්න මෙහෙමයි ඉන්නවා කියලා සත්තු. පියවි ඇහැට පේන්නේ නැහැ ඒ තරම් පුංචි. ඒ අය තිරිසංගත සත්ත්ව කොටසක්. අනුක කියන්නේ ඒ අයට. තූලාවා වටකුරු හැඩයෙන් යුත් සත්තු ඉන්නවා. දිඨාවා ඒ වද්දිඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු වර්ග ඉන්නවා. දැන් ඔය විග්‍රහය ඔය කරණීයමිත සූත්‍රයේ තියෙන ඔය විග්‍රහයෙන්ම අපේ ඉඩමේ ඉන්න සත්තු ටික ගැන හිතන්න. අක්කර කාලක්ද භාගයක්ද අපි තවත් අඩු කරගමු නිකන් පර්චස් 30ක් 40ක් විතර 40ක් කියන අක්කර කාලක්නේ අපි හිතමු පර්චස් 20ක් විතර කියලා. අපිට පර්චස් 20ක ඉඩමක් තියෙනවා. 10 දිනක් විතර ගෙදර ඉන්නවා. දැන් ওই ඉඩමේ ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්ද? තිරිසන් අපායේ ඉන්න සත්තු අතර මිනිස්සු ඉන්නේ 10 දෙනයි ගෙදර. කූඹි කුලක් ගත්තත් ගණන් කරගන්න බැරි තරම් විශාලයි. වේයගුලක් පොළොව හාරන්න හාරන්න කොච්චර සත්තුද කියලා හිතන්න. ඒ ගෙදරම අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න ඉන්න පණුව ටික ගණන් කරන්න පුළුවන්ද කියලා එක අඹේ ගෙඩිය ඇතුලේ ඉන්න පණුව ටික. හිතා ගන්නවත් බෑ. පොළොව හාරන්න හාරන්න පර්චස් ගණන් නෙමෙයි එක වර්ගඩියක් පොළොව හාරලා බලන්න හාරන්න හාරන්න කොච්චර සත්තුද කියලා. ඔය ඇහැට පේන අය අර අනුක කියලා බුදුහාඳුරු විස්තර කරපු ඇහැට නොපෙනෙන සත්තු ගැන නෙමෙයි මේ කියන්නේ. ඇහැට පේන ටිකවත් අපේ ඉඩම ඇතුලේ ඉන්න සත්තු ටිකවත් කෝටි ප්‍රකෝටි ගණනකින්වත් ගණන් කරගන්න බැරි නම් නිරේ ගැන අපි දන්නේ නැහැ කොච්චර ඉන්නවද? പ്രേත අපාය කොච්චර ඉන්නවද අපි දන්නේ නැහැ. අසුර අපාය කොච්චර ඉන්නවද අපි දන්නේ නැහැ. අන්නේ නිසයි බුදුහාඳුරු පෙන්නුවේ මේ හතරම එකතු කරොත් නිරේ ඉන්න නිරිසත්තු තිරිසන් ලෝකේ ඉන්න තිරිසංගත සත්තු പ്രേත ලෝකේ ඉන්න പ്രേතයන් අසුර අපායේ ඉන්න අසුරයන් මේ සතර අපායෙම සත්තු ගත්තොත් මහා සාගරේ ජලයේ තරම් කියලා හිතනවනම්
මනුස්ස ජීවිත ලබලන්නේ ඉතාම සුළු පිරිසයි. පුංචි භාජනයකට ගන්න වතුර ටිකක් වගේ. මනුස්ස ලෝකේ ඉන්න ටික අපිට බින්දු ගානෙන් හරි කියන්න පුළුවන්. අද අපි කියන කෝටි 700යි 750ක් විතර වෙනවා. තව අවුරුදු කීපයකින් කෝටි 800ක් වෙනවා ලෝක ජන. අපි ඔය විදිහට අපි කියන බින්දු ගානෙන් හරි කෝටි ගානෙන් හරි. නමුත් අපිට සතර අපායි තියා ඉඩමේ ඉන්න තිරිසංගත සත්තු ටිකවත් ගණන් කරගන්න බැරි නම් අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ මහණෙනි මනුස්ස ජීවිතේ වරද්දගෙන සතර අපාය පැත්තට වැටුනොත් ආයම සුගතියකට එනවා කියන්නේ කන කැස්බෑ වියසිදුරෙන් අහස දකින්නට වඩා භයානකයි කියලා. ඒ තරම් දුර්ලභයි අවස්ථාවක් ලැබෙනවා කියන්නේ. ඒකට හේතුව ඔබට හිතෙන්න පුළුවන් ඒ කොහොමද එච්චර අමාරු වෙන්නේ කියලා. පින්වතුනි කර්ම රැස් වෙන්නේ මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි. උපෝපන් සෑම තැනකම කර්ම රැස් කරනවා. තණ්හාවේ ස්වභාවය තමයි යායන් තණ්හා පෝනෝ භවිකා. තණ්හාව තුලින් පුනර්භවයක් හදලා දෙනවා, ආයි උපතක් හදලා දෙනවා. කොහේ හරි නන්දි රාග සහගත ආස්වාදයෙන් ඇලෙනවා. තත්ත තත්වාවි නන්දිනි උපෝපන්තන සතුටින් පිළිගන්නවා. ඒක තමයි තණ්හාවේ ලක්ෂණ. දැන් අපි හිතමු මනුස්ස ලෝකේ හිටපු කෙනා මැරිලා වඳුරෙක් වෙලා ඉපදුනා කියලා හිතන්න. අපි මේ උපමාවක් ගන්න. කවුරු හරි කෙනෙක් මැරිලා වඳුරෙක් වෙලා උපදිනවා. දැන් අන්න පෝනෝ භවිකා පුනර්භවයේ තමයි වඳුරෙක්. නන්දි රාග සහගත. එයා ඒ ආත්මෙට ඒ ලෝකෙට ඇලුම් කරනවා. එයා දන්නේ නැහැ පෙර කවුද, ආ මේ මගේ ගෙදර, මේ මගේ අම්මා තාත්තා, අර තමයි මගේ වාහනේ, අන්න මගේ ඕවා දන්නේ නැහැ ඒවා. දැන් අර ඉපදිච්ච වඳුරු පැටියාගේ ලෝකෙ මොකද්ද? වඳුරු අම්මා, වඳුරු තාත්තා, රැළ, ගහෙන් ගහට පනිනවා, හපා කනවා, පොර කනවා, අතුවලේ ලීලා පනිනවා. ඒක තමයි යාගේ ලෝකෙ. ඒකට ඇලුම් කරනවා. තත්ත තත්වා විනන්දිනී උපෝපන්තන සතුටින් පිළිගන්නවා. දැන් ඔබ හිතන්නේ මේ වඳුරා ඇස කන නාසය දිව ශරීරය මනස තියෙනවා වඳුරෙක් හැටියට. ඔහුත් ඇහෙන් රූප දකිනවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා. ඔහුටත් හැඟීම් දැනීම් බය තැති ගැනීම් තියෙනවා. ඔහුටත් කර්ම රැස් වෙනවා. හපා කනවා, පොර කනවා, රාගයේ ද්වේෂයේ බය තැති ගැනීම් ඇති වෙනවා. ඒ සතාටත් හැම වෙලාවෙම කර්ම හැදෙනවා. වඳු තිරිසංගත සතරපාය වැටිච්ච සත්‍යයකට මං කොහොම හරි මේකෙන් බේරෙනවා භාවනා කරලා වඳුරු භාවනා කරනවාද? සිල් ගන්නවද? දන් දෙනවද? පින්කම් කරනවා දැකලා තියෙනවද? ඔවුන්ට ඒව කරන්න බෑ. ඒ පිනක් කුසලයක් සීලයක් ගුණධර්මයක් වඩාගෙන මේ සංසාර ගමන හිත දමනේ කරලා අපිට ආපස්සට හරවන්න පුළුවන් මනුස්ස ලෝකෙ, දිව්‍ය ලෝකෙ, බ්‍රහ්ම ලෝකෙ, මේ තුන් ලෝකේ ඉන්න සත්වයන්ට විතරයි. සතර අපාය වැටිච්ච කෙනෙකුට කර්මය දායාද කරගෙන කර්මයට දාස වෙලා ඇදිලා යනවා මිසක් ඒක වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඒ ලෝකවල සත්වයන්ට ඒ නුවණ නැහැ, වීරිය නැහැ, සිහිය පිහිටව ගන්න බෑ. හිතට එන එන ක්ලේශයන්ට යට වෙනවා. හපන්න හිතුනොත් පැනලා හපා කනවා. බය ඇති වෙච්ච ගමන් දුවනවා, හැංගෙනවා, ඇකිලෙනවා. රාගය ඇති වෙච්ච ගමන්, අවස්ථාව ආපු ගමන් යෙදෙනවා. තැන නොතැන ඒව දැන් තේරුමක් නැහැ. දැන් අපි හිතමු සිංහෙක් වෙලා ඉපදුනා. සිංහයා පන්නගෙන ගිහිල්ලා සතෙක්කුට පැනලා හපා කනකොට ගොදුරු කරගන්නකොට ඔහුට කර්ම රැස් වෙනවා. ආ සිංහයාට එහෙම නැහැ කියලා එකක් නැහැ. ඒ නිසා මේ තිරිසන් ලෝකේ කියන්නේ ඒ පුංචි සතා තව සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තවත් සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තවත් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ සත්වයන්ට බය තැති ගැනීම, ද්වේෂය, හපා කනවා, පොර කනවා, තුවාල කරගන්නවා, රාගේ, මේ සියල්ලත් එක්ක කෙලෙස් එක්ක ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන්නේ. මේ සත්‍යයන්ට මිනිස්සු වගේ නෙමෙයි ඔබ දැකලා ඇති සත්තු. කෙලෙස් බලවත් වෙන කාලවලට සමහර ඔබ දැකලා ඇති සත්තු මද කිපෙන කාල තියෙනවා.
අලි ඇත්තු ගැට ගහලා බැඳලා තිබ්බත් කොච්චර දරුණු වෙනවද කියලා හිතන මොනතරම් කීකරුම සතා වුණත් ඒ කාලේ වෙනකොට තමන්ට තමන්ව පාලනය කරගන්න බැරුව මහා දරුණු කෙනෙක් බවට පත් වෙන කෙලිස් වලින් ඒ තරම් පීඩා විඳිනවා ඒ සත්වයා. ඒ නිසා උපෝපන් හැම තැනම තණ්හාව නිසා විද්‍යාව නිසා කර්මයේ රැස් කර කර ඒ කර්මකද ඒ ලෝකවල තිරිසං අපාය හරි ප්‍රේත ලෝකේ හරි නිරේ හරි අසුර අපාය හරි පින් කිරීමක් කුසල් වැඩිවීමක් සීල සමාධි ප්‍රඥා වැඩිවීමක් නැහැ. ඔවුන් තව තවත් කර්ම රැස් කර කර කර්මයේම පැටලි යනවා. ඒ නිසා කලාතුරකින් පෙර පිනක් මතු වෙලා ඒ සත්ත්ව ලෝකෙන් චුත වෙන මැරෙන වෙලාවක පෙර පිනක් සසරේ කවදා හෝ කරපු පෙර පිනක් මතු වෙලා සුගතියකට එන්න ලැබෙන අවස්ථාව හරියට කන කැස් බෑවා වියසිතුරෙන් අහස දකිනවා වගේ කියලා බුදුහාඳුරු පෙන්නේ. දැන් ඔබට මේ උපමාව තේරෙනවා ඇති. ඊළඟට මේ പ്രേත ලෝකේ ගැන මේ සත්ත්ව ලෝක ගැන තේරුම් ගන්න තව ලස්සන කතාවක් තියෙනවා අපේ ওই අනුරාධපුර යුගයේ අටුවා කතාව. මේකේ තියෙනවා අනුරාධපුරේ එතන තියෙන තුඹරොඹ කියලා. ඒ කියන්නේ තූපාරාමේ පිහිටි තැන ඉස්සර හඳුන්වපු නම තමයි තුඹරොඹ කියලා. මේ ස්ථානේ භාවනානුයෝගී වැඩ හිටපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ හොඳට භාවනා කරපු හොඳ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේ උදෑසන පාත්‍රය අරගෙන උදේ පාන්දර අරුණෝදයත් එක්කම නගරේ නැගෙනහිර දොරටුව ළඟින් නගරෙට පිණ්ඩපාත යන්න පිටත් වුණා. එහෙම පිටත් වෙනකොට උන්වහන්සේ ඉදිරියේ කය ඝන කරගෙන අමනුෂ්‍යෙක් පෙනී හිටියා. පින්වතුනි, ඉර්ධිය තියෙනවා නම් දිවස් නුවණ තියෙන කෙනාට අමනුෂ්‍යෙක්ව ඒ අමනුෂ්‍ය ස්වරූපෙන් සියුම් කය තුල වුණත් දකින්න පුළුවන් ඉර්ධිය. ඒ දිවසක් ඉර්ධියක් නැති කෙනාට පේන සමහර අමනුෂ්‍යෝ තමන්ගේ කය ඝන කරගෙන පෙනී ඉන්නවා. එහෙම සිදුවීම් ධර්මයේ තියෙනවා. ඒ කියන්නේ කය ගොරෝසු කයක් මවාගෙන කයේ ඝන ගතිය වැඩි කරගෙන තව කෙනෙකුට පේන විදිහට පෙනී ඉඳලා තමන්ට අවශ්‍ය කාරණේ කියලා උදව්වක් ඕන නම් පිනක් අවශ්‍ය නම් කියනවා නේ මට පින් ටිකක් දෙන්න කියලා. ඒ වගේ සිදුවීම් ධර්මයේ තියෙනවා. එතකොට මේ ස්වාමින් වහන්සේ ඉදිරියේ අමනුෂ්‍යෙ පෙනී හිටියා. ප්‍රේතේ මලයක්සි පෙනී ඉඳලා කිව්වා, ස්වාමීනි, ඔබ වහන්සේ මේ පැත්තට නම් පිණ්ඩපාත යන්නේ මෙන්න මේ පාරෙන් ගිහිල්ලා මෙහෙම නගරෙට යනකොට අන්න අර අසවල් තැන උක්ෂයක් තියෙනවා. අන්නේ ගහ ළඟ ඉන්නවා මගේ අම්මා කුසගින්නෙන් ඉන්නවා සාපිපාසාවෙන්. මම මේ ආහාර ටිකක් හොය හොය යන ගම ඔබ වහන්සේ එතනින් යනකොට පණවිඩයක් කියාගෙන යන්න කියව අපේ අම්මට. එතකොට මතක තියාගන්න, අම්මා කියන්නේ ප්‍රේතියක්. මේ පුතත් මරණයට පත් වෙලා ප්‍රේත ලෝකෙ ඉපදිච්ච ප්‍රේතේ. මේ ප්‍රේතයා තමයි මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා කියන්නේ, ස්වාමිනී ඔබ වහන්සේ මේ පැත්තට පිණ්ඩපාත යනකොට අන්න අර අසවල් තැන, මේ අසවල් පාරේ මෙහිම හැරෙන තැන මගේ අම්මයි කියන්නේ ප්‍රේතිය සා පිපාසාවෙක් ඉන්නවා ප්‍රේත ලෝකේ. ඔබ වහන්සේ මේ පණවිඩේ කියාගෙන යන්න කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, ප්‍රේතය මට අමනුෂ්‍යෝ දකින්න තරම් දිවස් නුවණක් මා ළඟ නැහැ. එතකොට අර අමනුෂ්‍යයා පෙනී හිටියේ කය ඝන කරගෙන පෙනී හිටපු නිසා තමයි දැක්කේ. ඒ වෙලාවේ සැනින් මේ අමනුෂ්‍ය අතුරුදහන් වෙලා ගිහිල්ලා බෙහෙත් මුල් කෑල්ලක් අරගෙන ආවා. ඒ කාලේ තිබිලා තියෙන යම්කිසි ඖෂධීය බෙහෙත් මුලක් මොකක් හෝ මේක අරගෙන ඇවිල්ලා දුන්නා. ස්වාමීනි, මෙන්න මේ බෙහෙත් මුල ඔබ වහන්සේ අල්ලට අරගෙන අල්ලේ තද කරගන්න. ඔබ වහන්සේට ඒ බෙහෙත් ඒ මුලේ ශක්තිය ඒ ඖෂධීය බලය තියෙන තාක්කල් ඔබ වහන්සේට ඒ බලෙන් ඔබ වහන්සේට මේ පරිසරයේ ඉන්න අමනුෂ්‍යය පේනවා. ඔබ වහන්සේ මේ මුල අල්ලට අරගෙන අතේ තියාගෙන ගිහිල්ලා ඒ පැත්තෙන් යන ගමන් පණවිඩේ කියාගෙන යන්න කියලා මේ ප්‍රේතය පණවිඩෙක් කියලා අතුරුදහන් වුණා. දැන් අර ස්වාමීන් වහන්සේ මේ කැලෑ පාරකින් උන්වහන්සේ උදේ පාන්දර නගරෙට පිණ්ඩපාත යන්නේ. හැබැයි උන්වහන්සේට මේ දේශනාවේ තියෙනවා, අර මුල් කෑල්ල අතට ගත්තට පස්සේ අල්ලට තියලා තද කරගන්නකොට
උන්වහන්සේට අර පරිසරයේ පුරා ඉන්න අමනුෂ්‍යය පේන්න ගත්තා. හැම තැනම මහා ජන කන්දරාවක් අතරින් සෙනඟ පීරගෙන යනවා වගේ තමයි කියන උන්වහන්සේට දැනුනේ වෙලාවේ. ඒ යන ගමන පින්න උදේ පාන්දර යන ටික මහා ජන කන්දරාවක් මැද්දේ ඔබ හිතන්න විශාල පිරිසක් සෙනඟ පිරිච්ච තැනක අස්සෙන් අස්සෙන් රිංගගෙන යනවා වගේ උන්වහන්සේට තේරුණා. ඒ තරම් අමනුෂ්‍ය ප්‍රේතිය පිරිලා මේ පරිසරේ. උන්වහන්සේ කොහොම හරි ඒ කියපු පාර දිගේ ගිහිල්ලා ඒ ගහ ළඟට ගිහිල්ලා අර ප්‍රේතියව කියපු ලක්ෂණ වලින් හොයාගත්තා. ගිහිල්ලා කිව්වා ප්‍රේතිය ඔබේ පුතා මට හම්බුණා තුඹරඹ නැගෙනහිර දොරටුව ළඟදී. ඔබට පණවිඩයක් කියන්න කිව්වා. කියලා පණවිඩේ කිව්වා. ඒ වෙලාවේ මේ ප්‍රේතිය ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද මේසා විශාල මේ අමනුෂ්‍ය ප්‍රේත පිරිසක් මැද මාව හොයාගත්තේ? ඔබ වහන්සේ කොහොමද මාව හරියට අඳුනගත්තේ? එතකොට මේ ස්වාමීන් වහන්සේ කිව්වා ප්‍රේතිය මට අමනුෂ්‍ය දකින්න දිවස් නුවණක් නැහැ. ඔබේ පුතා මට මෙන්න මේ මුල් කෑල්ල දුන්නා. අල්ලි තියාගෙන යන්න කියලා. අන්නේ බලෙන් තමයි මට ඒකේ තියෙන මේ හැකියාවෙන් තමයි මට මේ අමනුෂ්‍ය ලැබුණේ. මං ඒ නිසා තමයි සෙනගස්යෙන් මං අමාරුවෙන් ආවේ. ඔබ මේ ඔබතුමිය හොයාගෙන ඇවිල්ලා මේ පණවිඩේ කිව්වේ කියලා. අර ප්‍රීතිය කල්පනා කරා මේ සාමින් වහන්සේ අනේ උදේ පාන්දර පින්ඳ පාති වඩින්නේ. ඔය මුල් කෑල්ල අතේ තියාගෙන ගියොත් පින්ඳ පාතේ අද නම් උන්වහන්සේට නගරෙට යාගන්න බැරි වෙනවා. මේසා විශාල අමනුෂ්‍ය පිරිසක් දකින්නකොට උන්වහන්සේට සෙනඟ අස්සෙන් යනවා වගේ බොහොම අමාරුවෙන් උන්වහන්සේට නගරෙට යාගන්න වෙන්නේ. එහෙම හිතපු ප්‍රීතිය අර අතේ තිබ්බ මුල් කෑල්ල එක පාට ඇදලා ගත්තා. අර ස්වාමීන් වහන්සේගේ අතින් මුල් කෑල්ල ඇදලා ගන්නවත් එක්කම උන්වහන්සේට මුළු පරිසරය පුරාම පෙනිච්ච අමනුෂ්‍ය සැනින් අතුරුදහන් වෙලා ගියා. උන්වහන්සේට මහා කැලයක් මැද්දේ උන්වහන්සේ තනියම ඉන්නා වගේ දැනුණා කියලා. දැන් ඔබ හිතන්න මේ අපේ අටුවා කතාවක ඉන සිදුවීම. එහෙමනම් ඔබ හිතන්න අපිට ගණන් කරගන්න බැරි වුණාට අපි දන්නේ නැති වුණාට අපි නොදැක්කට අපිට ඒ දිවස් නුවන් නැති වුණාට අපි ජීවත් වෙන මේ පරිසරයේ අපි අනේන පාරවල් වල මේ කැලෑවල් වල මොන තරම් ගණන් කළ නොහැකි ප්‍රේතයෝ අමනුෂ්‍යයෝ යක්ෂයෝ නොයෙක් නොයෙක් නීච ප්‍රේත වර්ග කොච්චරනම් ඇද්ද දුක් විඳ විඳ ඉන්න ප්‍රේතයෝ අමනුෂ්‍යයෝ අපි දන්නේ නැහැ. අපිට පේන්නේත් නැහැ. සියුම් ශරීර ඇති මේ සත්වයෝ දූවිලි පාවෙනවා වගේ මොන තරම් මේ පරිසරය තුළ මේ අමනුෂ්‍යයෝ ඉන්නවද? ඒ නිසා පින්වතුනි අපි මේ ජනගහනේ වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා කියලා අපි මේ බින්දු ගානකින් අපිට කියන්න කෝටි 700ක් මනුස්ස ලෝකේ ඉන්න ජනගහනේ අපිට කෝටි ගානෙන් හරි කියා ගන්න පුළුවන්. අපිට නිරේ කොච්චරක් ඉන්නවද අපි දන්නේ නැහැ. තිරිසන් අපායේ කොච්චර තිරිසන් සත්ත්ව ඉන්නවද අපි කවුරුත් දන්නේ නැහැ. අපිට පුංචි ඉඩමකවත් අඩු ගානේ වැසිකිලි වලක ඉන්න පණුව ටික අඹ ගෙඩියක කුණු වෙලා යනකොට ඉන්න පණුව ටික එක පුද්ගලයෙක්ගේ මృత ශරීරයක් පණුව ගහලා කුණු එනකොට මේ ඇඟේ ඉන්න පණුව ටික කෝටි ප්‍රකෝටි ගණනකින්වත් ගණනය කරගන්න බැරි තරම් මේ සත්ත්ව ලෝකයක තමයි මේ සත්වයන් අතරින් අපි මොකක් හරි සංසාර පිනකට මනුස්ස ජීවිතයක් ලැබලා ඉන්නේ. පින්තුණි මේ දේශනාව ඔස්සේම ඔබ හිතන් කොච්චර දුර්ලභ මනුස්ස ජීවිතයක්ද මට මේ ලැබුණේ. බොහෝ දෙනෙකුට මනුස්ස ජීවිතයේ වටිනාකම තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. අපි ධර්මයේ තුලින් ගලපලා බලනකොට විමසනකොට අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ කොච්චර දුර්ලභයිද මේ මනුස්ස ජීවිතේ. ගෙවෙන හැම දවසක්, හැම රැයක්, හැම දවාලක්ම මොනතරම් ජීවිතේ වටිනා වෙලාවක්ද මේ අපි ගෙවා දාන්නේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඒකයි අපිට පෙන්වන්නේ. මහණෙනි මේ සංසාර ගමනේ භයානකකම බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු දන්නව නම් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. අපිට වැඩ තියෙනවා, අපිට වෙලාවක් නැහැ, ඌවට කොහෙද වෙලාවක් කියලා මගාරින්නේ.
හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ මොන වැඩ කටයුතු තිබ්බත් සංසාර ගමනේ බිය දකින්න කෙනා ධර්මාවබෝධයට වීරිය වඩනවා. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් හදිසිය ගමනක් යනවා. මග රැකලා ඉඳලා හතුරෙක් පීයකින් හරි කඩුවකින් හරි ආයුධයකින් පහරක් දෙනවා. දැන් ගමනක් යන කෙනා යන ගමන් උත්සව යොදාගත්ත දේවල් ඔක්කොම පැත්තක දාලා ජීවිතේ බේර ගන්නයි හදන්නේ. තමන්ට දුවා ගන්න යා ගන්න බැරි නම් කෑ ගහලා හරි කියන්නේ අනේ මාව ඉස්පිරිතාලෙකට ගෙනියපල්ලා. ඉක්මන්ට මාව ඉස්පිරිතාලෙකට ගෙනියපල්ලා. අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා ජීවිතේ බේර ගන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සංසාර ගමනේ බය දකින්න කෙනා අනිත් සියල්ල පැත්තක තියලා ධර්මාවබෝධයට මහන්සි ගන්නවා මේ සසර ගමනේ බිය දකින්නවා නම් එහෙමනම් පින්නතුනි ඔබම ගලපලා බලන්න ඔබට හිතෙනවා නම් බණ පොතක් කියවන්න කියපුවාම බණක් අහන්න කියපුවාම ඌවට වැඩ තියෙනවා පස්සේ බැරිය ඌවට තව කල් තියෙනවා ඒ සිතුවිලි ඔබ තුල එනවා නම් සිල් රකින්න ඌව මේ පස්සේ කරණේවන ඌවට කල් තියෙනවා දැන් බෑ පස්සේ කරන අන්නේ සිතුවිලි නම් ඔබ තුල උපදින්නේ ඔබම හිතන්න ඒ ප්‍රමාදේ ඔබ තුල ඇතිනම් උපදිනවා නම් ඔබට සංසාරය ගැන මිලෝ දැනුමක් නැහැ. ඔබට සතර ආපාය ගැන සංසාර ගමන ගැන මනුස්ස ජීවිතයේ වටිනාකම ගැන ඔබට කිසිම දැනුමක් නැති කෙනෙක්. මේ ඇස් දෙකට පේන, දකින්න, ඇහෙන දේවල් ඔස්සේ ඔබ තීරණ ගන්නවා, හිතනවා ඔබ පංචකාමයන් තුල මේ අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් බැඳිච්ච මේ ලෝකේ ඔබ මේ පුංචි දැනුමක් තුල ඉඳන් ඔබ දකින දේවල් තුලින් ඔබ මුලාව කවිද්‍යාවක ජීවත් වෙනවා. ඔබට එතනින් එහා ලෝකෙ ගැන දැනුමක් නැහැ. මහා භයානක සංසාර ගමනක හරියට අර කකුලුව හැලිය රත් වෙනකන් දඟල දඟල ඉන්නවා වගේ පංචකාමයන් තුල සතුටු වෙවි මැරෙන්න වැටෙනකන් ඉන්නවා. ජීවිතේ එතනින් පස්සේ තමන් කවුරුත් නැ ඔබ වේරගත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වෙන්න තම් මාතා පිතා කෛරා අම්මා තාත්තට බේරන්න බෑ අඤ්ඤේ වාපිත ඥාතකා අඤ්ඤෝ නෑදෑයෙකුට ඥාතියෙකුට බේරන්නත් බෑ දැන් ඔබේ අම්මා තාත්තට බේරන්න පුළුවන්ද අපේ ළමයින්ට එහෙම අපාය යන්න දෙන්න පුළුවන්ද අපේ උන්ට එහෙම නිරය යන්නේ කොහෙද අපේ උන් කියලා එහෙම බේරන්න පුළුවන්ද අම්මා තාත්තට තමන්ගේ දරුවෝ කියලා සතර අපායෙන් බේරගන්න බෑ. නෑදෑයන්ට ඥාතීන්ට බේරන්න පුළුවන්ද මේ අපේ පරම්පරාවය එහෙම අපායන් නැහැ. එව්වා කොහෙද කියලා එහෙම බේරන්න පුළුවන්ද? නෑදෑයෙකුට ඥාතියෙකුට බේරගන්නත් බෑ. එහෙනම් කාටද පුළුවන්? සම්මා පණීහිතං චිත්තං. තමන් විසින්ම උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ හිත පිහිටවා ගත්තොත් සෙය්‍යසෝනම් තතෝ කරෝ. ධර්මයට පුළුවන් ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න. එහෙමනම් අම්මා තාත්තට බෑ සංසාරේ. අම්මා තාත්තා ඔබව ඔබට යුතුයකම් ඉෂ්ට කරයි, ඔබව හදා වඩා ගනී, ඔබ ලොකු මහත් කරයි, ඔබට යම් දෙයක් උගන්වයි, තමන් සතු මොනවා හරි දීපලක් තියෙනවා නම් ලියලා දෙයි. එච්චරයි. ඒ අයට සංසාර ගමනේ නිදහස් කරවන්න බෑ දෙමව්පියන්ට. නෑදෑයන්ට ඥාතියන්ට ඔවුන්ට කරන්නත් බෑ. කොච්චර යාළු මිත්‍රයෝ හිටියත් ඔවුන්ට ඔබ සසර ගමනින් මුදවන්න බෑ. ඔබටමයි පුළුවන්. තුම් හේ කිච්චං ආතප්ප මහණෙනි ඔබමයි ඔබමයි මේක කර යුත්තේ. අක්ඛාතාරෝ තථාගත බුදුරජාණන් වහන්සේලාටත් පුළුවන් පාර පෙන්වන්න මඟ පෙන්වන්න විතරයි. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේලා කරන්නේ උන්වහන්සේලා මේ විශ්වය ගැන ලෝකයේ ගැන සංසාර ගමන ගැන පරිපූර්ණ අවබෝධයකින් සර්වඥතා ඥානයකින් මේ සියල් අවබෝධයෙන් දැකලා අපිට කියලා දෙනවා පෙන්නලා දෙනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ පාරේ ගියොත් මෙන්න මෙහෙමයි අවසන් වෙන්නේ මේ පාරේ ගියොත් මෙන්න මෙතනට යන්න පුළුවන් මග කියනවා අක්ඛාතාරෝ තථාගත තථාගතයන් වහන්සේලා මාර්ගය පෙන්නවා විතරයි බලෙන් එක්කියන්න බෑ. බලෙන් නිවනට ගෙනියන්න, සසරෙන් මුදවන්න, අපායෙන් බේරන්න, බලෙන් ගෙනහිල්ල ප්‍රතිඵල ලබලා දෙන්න බෑ. එහෙම පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි.
තථාගතයන් වහන්සේ දේවදත්තගේ හිත තරම් වෙන කිසිම කෙනෙක් දිහා බුදු වැසින් මහා කරුණාවෙන් බලලා නැහැ. අනේ කොහොමද මෙයා බේරගන්නේ? කොතනින් හරි බේරගන්න පුළුවන් තැනක් මතු කරලා, කුසලයක් මතු කරලා ඔහුව බේරගන්න තැනක් තියෙනවද කියලා හැම වෙලාවෙම ඔහු දිහා බුදු වැසින් බැලුවා කියලා. උපමාවකට පෙන්නනවා, කෙනෙක් අසූචි වලක වැටිලා වලේ ගිලිලා වල ඇතුළට ගිහිල්ලා කරුණාව ඇති නුවණැති කෙනෙක් මේ වල වටේට කැරකි කැරකි බලනවා, කොහෙන් හරි ඇඟිල්ලක් අත උඩට පේනවද, කෙස් ගහක්වත් කොහේ හරි ඇදලා ගන්න තැනක් තියෙනවද උඩට මතු කරලා, කොතනින්ද ගිලුනේ, වටේ ඇවිද ඇවිද බලනවා කොතනින් හරි බේර ගන්න පුළුවන්. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේවදත්ත දිහා බැලුවේ කියේ. දේවදත්ත කියන්නේ උන්වහන්සේගේ ගිහි කල උන්වහන්සේගේ ඥාතිකමෙන් ගත්තොත් මස්කිනා, යසෝදරාවගේ සහෝදරය, පොළොව පලාගෙන අපාය, සුප්‍රබුද්ධ රජුරු මාමණ්ඩි පොළොව පලාගෙන අපාය, බුදුහාඳුරු වැඩින් නැද්දීම ශාක්‍ය වංශිකයෝ විදුඩව රජුරු අතින් මැරුම් කෑව 60,000ක් ශාක්‍ය වංශිකයෝ, මේ අපේ නෑයෝ එහෙම පුළුවන්ද කියලා බුදුහාඳුරන්ටවත් ඊ අය බේරගන්න බැරි වුණා. තම තමන් වපුරපු දේවල්, තම තමන් රැස් කරගත්ත දේවල් තම තමන් නෙලාගෙන යන සංසාර ගමන. ඒ නිසා හැම වෙලාවෙම තමන් ගැන හිතන්න. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා, මහණෙනි තමාට තමාවත් නැති කල්ලි බාහිර අයගෙන් කවරනම් පිළිසරණක්ද? ඒ නිසා හැම වෙලාවෙම තමන් තුලින් ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඔබට විතරයි ඔබේ ජීවිතේ බේරගන්න පුළුවන්. මේ සංසාර ගමනින් නිදහස් වෙන මාර්ගයේ බුදුවරුන්ටත් පුළුවන් පාර පෙන්වන්න. කල්යාණ මිත්‍රෙක් හැටියට මඟ කියන්න විතරයි. තුම්හි කිච්ඡං ආතප්පං, ඔබමයි ඔබමයි මේක කරන්න ඕන. ඒ නිසා මේ බණ ටික අහලා යෝනිසෝ මානසිකාරී යෙදීම ඔබ සතු දෙයක්. ඒ අහන ධර්මයට අනුව හැසිරීම ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීම තනිකරම ඔබේ දක්ෂතාවය. ඒක තව කෙනෙකුට බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා දවසින් දවස, මොහොතින් මොහොත, ෂණින් ෂණය ලැබිච්ච මනුස්ස ජීවිතේ ගෙවි ගෙවි යනවා. අච්චින්ති කාලා, කාලේ වේගෙන් ගෙවෙනවා. තරයන්ති රත්තියෝ, දවල් රෑ දෙක ඉක්මලා යනවා. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති, සත්වය දවසින් දවස මරණයට යනවා. ඒ තම් භයං මරණේ පෙක්කමාන. කවදා, කොතන, කොයි මොහොතේ, මොන විදියට හුස්ම ටිකයිද අපි කවුරුත් දන්නේ නැහැ. මේ ජීවිතයේ සංසාර ගමනේ බය දකින, මරණ ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදීව කුසල් වඩන්න, පින් කරගෙන සසරින් මිදෙන මාර්ගය සකස් කරගත යුතුයි. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා. ධර්මාවබෝධයේ පිණිසම වීරිය ඇති වේවා. දවසින් දවස කුසල් දහම්, පින් දහම් දියුණු කරගෙන උතුම් වූ ධර්මීම දියුණු කරගන්න ඔබ හැම දිනාටම උත්සාහය, වීරිය, නුවණ, හැකියාව, වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි, අද මේ ධර්ම ශ්‍රවණීන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන උදීපා රංචකොඩ දියණිය ඇතුළේ පවුලේ දරුවන් ඇතුළු පවුලේ පින්වතුන් විසින්. තියාගේ අරමුණ තමයි වාද්දුව සයිප්‍රස් ගාර්ඩන්හි පදිංචි නොවැම්බර් මාස 26 වෙනි දින 73 වෙනි ජන්මදිනයේ සමරන ආර්ය රත්න රංචකොඩ පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය, තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂම ලැබේවා කියලා ඒ පියාණන්ට ආශිර්වාද කිරීමත්, ඒ වගේම මෑණියන් වන කුසුමා කයිකාවල මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය, තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ සම්පන්නිය, උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ආශිර්වාදෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරේ. ඉතින් එහෙමනම් ඒ පවුලේ සුජීවත්ව ඉන්න දෙමාපියන් ඇතුළු හැම දෙනාමත් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන උදීපා
රාංචකොඩ දියණිය ඒ පවුලේ සෑම සියලු දෙනා දූ දරුවන් ඇතුළු හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා බණහපු ඔබ හැම දෙනාමත් ලක්වාසි ලෝවාසි හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලා ආශිර්වාද කරනවා ඒ වගේම ඔබ නමේ මිය පරලොව ගිය પરම්පරාගත සංසාරගත සියලු ඥාති තම තමන් සිහිපත් කරගන්න මිය ගිය සියලුම ඥාතීන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා මිය පරලොව ගිය ඥාතීන්ටත් පින් දෙන්න. එහෙමනම් ඔබ හැම දිනාටමත් කලබ ටෙලිවිෂන් මේ සදා විකාශය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කර හැම දිනාමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්මයේ අවබෝධ කරන් වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදුහු සාදුහු සාදු. සද්ධර්ම ශ්‍රවණය තුළින් රැස් වූ අවහු සියලුම කුසල් ඔබ අප හැම දෙනාට මුතුම් ජීවිතාබෝධය පිණිසම සැල්සේවා කියලා ප්‍රාර්ථනා එකතු කරමු. සදහවත් සුපින්වතුනි, මෙත් සිතින් ඔබ ශ්‍රවණය කළ උතුම් සද්ධර්ම හෝරාව තුළ නිසධර්මානුකූලතුම් සද්ධර්ම දේශනාව පැවැත්වූ අප ගෞරවනීය පින්මත් ස්වාමින් වහන්සේ අතුළුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර කොරණ වික්‍රේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහන්සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අපබින්මත් පූජ්‍යපාද අපගුරු දේවෝත්තම පඬිත නාහිමි පානන් මහන්සේ අතිගෞරවනීය ගණිකමුයි ඥානදීප පින්මත් ස්වාමීන් වහන්සේට අපි හැම දිනම හඬ නගා සාදු කර්ණම් වමින් පාදහබී වන්දනෙන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. සාදුහු සාදුහු සාදු. සුපෙනුතුන තුම් සද්ධර්ම දේශනාවේ පින්වර දායකත්වයේ දරුවා වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන උදිපා රංචකොඩ දියණිය ඇතුළු පවුලේ හැම දිනාටම නිදුක් භාවයේ සූපත් භාවයේ දීර්ඝාෂ සම්පන්නිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අරමුණු කොටගත් පරිදිම සියලු පුණ්‍යානුමෝදනාමන් ලෙසින් සාක්ෂාත් වේවා. 73 ජන්මදිනයේ සමරුන් ලබන ආරියරත්න රංචකොඩ පියාණන්ටත් කුසුමායි කයිකයවල මෑණියන්ටත් නිදුක් භාවයේ සූපත් භාවයේ සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ වේවායි ප්‍රාර්ථනා කොටයි ඔබේ නිවහලින් සමුගන්නට බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහිමු උතුම් සද්ධර්ම දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.